විකාශන අධිකාරී පනත් කෙටුම් පත පිළිබඳව මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ නියෝජිතින්ගේ අදහස් ලබා ගැනීමක් ඊයේ දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු කෙරුණා. මේ පිළිබඳ සොයා බැලීමට කැබිනට් මණ්ඩලය පත් කරන ලද කැබිනට් අනුකාරක සභාවේ සමාජිකයින් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් නියෝජිතින් අතරයි මෙම සාකච්ඡාව පැවැත්ුණේ. එෙහිදී මෙම පනත් කෙටුම් පතට සියලු මාධ්‍ය ආයතන සිය දැඩි විරෝධය එල්ල කර සිටියා. රජය පාර්ශ්වයේ සමග පැවති මෙම සාකච්ඡාවෙන් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විකාශන අධිකාරී පනත පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් අදහස් ලබා ගැනීමේ තවත් සාකච්ඡාවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්ුණා. එෙහිදී රජය පාර්ශ්වයේ සමග පැවති සාකච්ඡාවේදී ඉදිරිපත් කෙරුණු කරුණු සහ අදහස් පිළිබඳව මාධ්‍ය ආයතන නියෝජිතින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් හමුවේ අදහස් පළ කළා. මේකේ සෙක්ෂන් 19 ඉඳන් පල්ලෙහාට යන ටික නියාමන කොමිෂන් සභාව පත් කිරීමේ කාර්යභාරය ඒකේ සංයුතිය පිළිබඳව අපේ විරෝධය පළ කරා රජයේ පාර්ශවයට ඊට අමතරව විශේෂයෙන්ම අපි සෙක්ෂන් 33 ගැන කතා කරා අපරාධමය වැරදි හඳුන්වා දීම මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන ඉලක්ක කරගනිමින් කියන එක විශේෂයෙන්ම සර්ච් වොරන්ට් එකක් අරන් ඇවිල්ලා පොලිසිය වගේ මාධ්‍ය ආයතන නිරීක්ෂණය කිරීම ගැන දීලා තියෙන මේක ඉංග්‍රීසි පිටපතක් මේ ඉංග්‍රීසි පිටපතේ මේක ට්‍රාන්ස්ලේෂන් වලට එනකොට මේකේ විවිධ අර්ථකථන යනවා එක පැත්තකින් තියෙනවා මේ නැෂනල් සිකියුරිටි ඊට පස්සේ අනිත් පැත්තෙන් තියෙනවා නැෂනල් ඉකොනොමි මේවා එක එක ගන්නකොට මේකේ ට්‍රාන්ස්ලේෂන් වලට එනකොට සිංහලට එනකොට විවිධ දේවල් විවිධ අදහස් අර්ථකථන එනවා දැන් අපි ඉල්ලුවේ මේක සිංහල පිටපත අපිට දෙන්න සිංහල එක දුන්නාට පස්සේ අපිට හරියට බලා ගන්න පුළුවන් මේක ඇත්තටම මේගොල්ලෝ අදහස් කරන්නේ මොකද්ද අර්ථකථනය කරන්නේ මොකද්ද කියන කාරණේ සති දෙකක් වගේ කාලයක් මම හිතන්නේ අපිට කිව්වා සති දෙකක් වගේ කාලයක් ඇතුළත සිංහල පිටපත දෙනවා කියලා ඔබතුමාලා අපි ඉල්ලීමක් කරන්නේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හෝ මේ සාකච්ඡා තියෙනවා නම් මේකේ පැහැදිලි සිංහල පිටපත අර්ථ නිරූපණයක් දක්වන නිවැරදි අර්ථ නිරූපණයක් දක්වන සිංහල පිටපත ලබා දෙන්න රජයේ පාර්ශවයේ මාධ්‍ය ගෙන්නලා නිමල් සිරිපාල සිල්වා මැතිවරයා ඉතාමත් හහස්සිය විදියට මාධ්‍ය අපහසුතාවයට පත්වන ආකාරයට පත් කරලා මේ අපි මේ පහේ පන්තිය ළමයි දෙකේ පන්තිය ළමයි ගානට දාලා කතා කරේ බොහොම කනකාටු ඒ එතුමාගේ හැසිරීම සම්බන්ධයෙන් අප්‍රසන්නයි එක්තරා මැතිවරයෙක් හාස්‍යෝත්පාදක විදියට විහිළුවකට අරගෙන කතා කළා සහ මාධ්‍ය නිදහස මාර තියෙන වල්බුරු නිදහසක් තියෙන රටක් බවට ලංකාවේ තියෙනවා වගේ කතාවක් කිව්වා. හැබැයි අපිට තියෙන කාරණේ තමයි අපි දැන්ටත් World Press Freedom Index එකෙන් ඉන්නේ 135 රටවල් 180 කින්. අපිට උඩින් තියෙන උගන්ඩාව, අපිට පල්ලෙහැන් තියෙන වෙනිසුලාව, තුර්කමේනිස්ථානය, උතුරු කොරියාව. කිසිම කුකුසක් නැහැ මේ උත්සාහ දරන්නේ විවිධ ප්‍රතිපාදන හරහා මේ රටේ මාධ්‍ය මර්ධනය කරන්න. පිටරේ විශ්වාස කරනවා නිදහස් නිවහල් මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයේ වැදගත් පුරුකක්. අපි පැහැදිලිවම දකිනවා මේ අවුරුද්දක් අවුරුද්දක් පාසා ලයිසන් ගන්න යනවායි කියන්නේ. බොහොම පැහැදිලිවම මාස 9ක් ඇතුළත ඔයගොල්ලන්ගේ රෙකෝඩ් බුක් එක බලනවා. රෙකෝඩ් බුක් එක බලලා රජයේ තීන්දු කරනවා සමත්ද අසමත්ද කියලා. ඒ විදිහට අපිට රටක මාධ්‍ය ක්‍රියාත්මක කරන්නට බෑ. ඒක අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. අපි දකිනවා මේ මාධ්‍ය පනත ඒකාධිපතිත්වයේ රජයේන ඒකාධිපති වියරුවක් ක්‍රියාත්මක කරන්නට තුඩු දෙන ක්‍රියාදාමයක් හැටියට දැන් මේ පනතේ අපි දකින හැටියට ප්‍රධාන ඉතාමත් භයානක කරුණු අටක් අපි දකිනවා ඔබතුමන්ලාට ලැබිච්ච සියලුම බලපත්‍ර මේ අලුත් පනත ක්‍රියාත්මක වීමෙන් මාස 6ක් ගත වූ අවස්ථාවේදී ඒ සියල්ලම අහෝසි වෙනවා ඒ කියන්නේ ඒ අනුව තව වැඩ කටයුතු කරන්න බෑ ඊට පස්සේ මාස 3ක් ඇතුළත ලියාපදිංචි වෙලා අලුත් ලයිසන්ස් ලබා ගත යුතු වෙනවා. ඉතාමත් භයානකයි. විපක්ෂ නායකතුමා කිව්වා වගේ ඒ රිපෝට් කාඩ් එක හෙඩ් මාස්ටර් අනුමත කරනවද නැද්ද? ගෝලයා හැසිරලා තියනවද නැද්ද? ගෝලයාගේ හැසිරීම ප්‍රශ්නයක් නම් ලයිසන්ස් නැහැ. මේ කමිෂන් එකේ 5 දෙනාගේ දෙන්නෙක් එක්ස් ඔෆිසර්ස්ලා 3 දෙනෙක් ජනාධිපතිතුමා පත් කරන අය. මේකේ කෝරම් එක 3යි. තීරණ ගන්න වැඩි ඡන්ද 2යි. එතකොට අර එක්ස් ඔෆිසර්ස්ලා දෙන්නට තීරණ ගන්න පුළුවන්. මේක තමයි මෙතන තියෙන එක නොපිනෙන ඉතා වැදගත්ම කාරණය. ඒ කියන්නේ කොමිෂනර්ස්ලා 5යි. 5න් දෙන්නෙක් එක්ස් ඔෆිසර්ස්ලා, සෙක්‍රටරි මීඩියා, TRC ඩිරෙක්ට් ජෙනරල්. ඊට අමතරව 3 දෙනෙක් අලුතෙන් එනවා. හැබැයි කෝරම් එක 3යි. ඒකේ බහුතර ඡන්දේ එදා පැමිණි අයගෙන් 2යි. ඒක එම්ෆසයිස් කළම කියදෙනවා පැමිණි අයගෙන් 2යි. එතකොට අර නිර්ධාරණය දෙන්නට පුළුවන් මේ තීරණය ගන්න. මේවා බරපතල විදිහට වෙනස් වෙන්න ඕන. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.